1 කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube නාලිකාවට. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් ලස්සන ඒ වගේම සංවේදී කතාවක් ඇතුළත් මැලේනා කියන ඉතාලි ෆිල්ම් එක. සම්මාන උත්සව කීපයකටම නොමිනේට් වුණු මේ ෆිල්ම් එක අද සමාජයේ හැමෝටම වගේ හොඳ ආදර්ශමත් කතාවක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි රෙනාටෝ කියන අවුරුදු 12ක පුංචි කොල්ලා. එක දවසක් රෙනාටෝට මේ නගරයට අලුතින් ආපු ලස්සන විවාහක තරුණ කාන්තාවක් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම එයාව දැක්ක වෙලේ ඉඳන් මොකද්ද අමුතු දෙයක් රෙනාටෝට දැනෙන්න පටන් ගන්නවා. මේ නිසා රෙනාටෝ මේ තරුණියගේ ගෙදරට ගිහිල්ලා ඇය දිහා හැමදාම රැට හොරෙන් බලාගෙන ඉන්නවා. එයාගේ සැමියා යුද්ධෙට ගිහිල්ලා ඉන්නේ. මේ අතර තවත් ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. රෙනාටෝට මේ විවාහක තරුණිය එක්ක ආදරෙන් වෙලෙන්න පුළුවන් වේද? එයාට එයාගේ ආදරේ කියා ගන්න පුළුවන් වේද? එහෙමත් නැත්නම් ඒ ආදරේ හැමදාම හිතේම තියාගෙන ඉන්න වෙයිද? මේ ඔක්කොටම උත්තර දැනගන්න ෆිල්ම් එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එක බලන්න කලින් තමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම අපේ TikTok, Facebook page follow කරන්නත් අමතක කරන්න එපා. මේ කතාව පටන් ගන්න 1942 වෙනි ලෝක යුද්ධය ආරම්භ වෙන දවසේදී. එදාම තමයි රෙනාටෝට එයාගේ අලුත් බයිසිකලය තාත්තා අරගෙන දෙන්නේ. අලුත් කීවට ඒක පාවිච්චි කරපු බයිසිකලයක්. ඉතින් රෙනාටෝ මේ බයිසිකලයත් පැදගෙන එන්නේ එයාට වඩා වයසින් වැඩි කොල්ලෝ සෙට් එකක් ළඟට. රෙනාටෝට දැන් බයිසිකලයක් තියෙන නිසා මෙයාට පුළුවන් ඒ සෙට් එකට සම්බන්ධ වෙන්න. ඉතින් රෙනාටෝ බයිසිකලේ ඒ කට්ටියට පෙන්න ඉද්දි ඈතින් ලස්සන තරුණියක් එනවා දැකලා මේ කට්ටිය ඔක්කොම ඒක පොලෙම්මිට ඉඳගෙන එයා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. රෙනාටෝට මේක ටිකක් අලුත් දෙයක්. එයාත් මේ තරුණිය දිහා උඩ ඉඳන් යටටම බලනවා. ගැටවර වයසේ ඉන රෙනාටෝට මේ තරුණිය ගැන අමුතු දෙයක් දැනෙනවා. ඒක ආදරයක්ද රාගයක්ද කියලා එයාට තේරෙන්නේ නැහැ. මේ තරුණියගේ නම තමයි මැලේනා. ඉතින් රෙනාටෝ යාළුවන්ගෙන් මැලේනා ගැන විස්තර අහනවා. එයා තමයි මෙයාලගේ ලතින් උගන්වන ගුරුවරයාගේ දුව. මැලේනායි තාත්තයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ අලුතින්. එයා විවාහ වෙලා ඉන්න හමුදා සෙබලෙක් එක්ක. එයා මේ වෙද්දි යුද්ධෙට ගිහිල්ලා ඉන්නේ. රෙනාටෝට මැලේනා දැක්ක වෙලේ ඉඳන් එයාව අමතක කරන්න බැරි වෙනවා. එදා රෑ මෙයා නිදා ගන්න ගොඩක් උත්සාහ කළත් මැලේනා මතක් වෙලා නිින්ද යන්නෙත් නැහැ. මේ නිසා මෙයා ගෙදරට හොරෙන් ජනේලෙන් එළියට පැනලා මැලේනා බලන්න යන්න තීරණය කරනවා. රෙනාටෝ මැලේනායි ගෙදර ළඟ තියෙන ගහට නැගලා ගේ ඇතුළ බලන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ ජනේලෙන් පොඩි සිදුරකුත් එයාට හම්බ වෙනවා ගේ ඇතුළ බලන්න. මැලේනා පොඩි නිදන ඇඳුමකුත් ඇඳගෙන පුටුවේ වැතිරිලා ඉන්නවා. එයාව දැක්කාම රෙනාටෝගේ ඇස් ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ එයා දකිනවා මැලේනාගේ සැමියාගේ ෆොටෝ එක්කුයි ඒ දෙන්නගේ වෙඩින් ෆොටෝ එක්කුයි. මැලේනා මේ වෙලාවේ යුද්ධය ගැන රේඩියෝ එකේ කියන විස්තර අහන ගමන් ඉන්නේ. ඊළඟ දවසේ රෙනාටෝ කොණ්ඩේ කපන්න සැලුන් එකට යනවා. සැලුන් එකේ මිනිස්සුත් කතා වෙන්නේ නගරයට අලුතෙන් ආපු මැලේනා ගැන. නගරේ පිරිමි හැමෝම මැලේනාට වශී වෙලා ඉන්නේ. මැලේනාගේ සැමියා නිනෝ තමයි මෙයාවයි එයාගේ තාත්තවයි මේ ගමට එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම නිනෝට වැඩිකල් නොයාම යුද්ධයට යන්න සිද්ධ වුණා. ඒ නිසා මැලේනා තනි වුණා. මේ දේවල් අහගෙන ඉන්න රෙනෝට කොණ්ඩේ කපන්න උස පුටුවක ඉඳ ගන්නවා. ඒත් බාබර් ඇවිල්ලා එයාට කියනවා ඔයා තාම පොඩි වැඩි. ඒ නිසා මේ පොඩි පුටුවෙන් ඉඳ ගන්න කියලා. ඉතින් රෙනෝට එහෙම කිව්වම ටිකක් අවුල්. කොණ්ඩේ කපල ඉවර වෙලා රෙනාට මැලේනාගේ ගේ පැත්තේ රවුමක් දාන්න යනවා. එයා නාලා කොණ්ඩේ වේලෙනකන් අවුවට වෙලා ඉන්නේ. ඒ අතරේ මැලේනා එයාගේ සැමියාගෙන් ආපු ලියුමක් දුකින් කියවමින් ඉන්නේ. එදා රාත් රෙනාටෝ මැලේනාගේ ජනේලෙන් ගේ ඇතුළ බලාගෙන ඉන්නවා. මැලේනා දුකින් එයාගේ සැමියාගේ ෆොටෝ එකක් බදාගෙන තනියම සින්දුවකුත් දාගෙන ඩාන්ස් කරනවා. මේ වෙලාවේ මැලේනා ඇඳන් ඉන්න ඇඳුම නිසාම එයාගේ ශරීරයේ රෙනාටෝට හොඳටම පේනවා. රෙනාටෝ ඇස් පිල්ලම් ගහන්නේ නැතුව ඒ දිහා බලාගෙන ඉන්නවා. මේ දේවල් එයාට අලුත් අත්දැකීම්. ඊළඟ දවසේ රෙනාටෝ ඊයේ රෑ මැලේනාගේ ගෙදර එයා දාපු සින්දු තියෙන ග්‍රැමෆෝන් තැටියක් මිලදී ගන්නවා. ඊට පස්සේ රෑ වෙලා ඒකත් දාගෙන පොඩි පොතක තියෙන නිරුවත් කාන්තා ඡායාරූපයක් බලාගෙන සංවින්දනය කරනවා. මේ වෙලාවෙත් එයාට මැවිලා පේනවා මැලේනා එයා ළඟට ඇවිල්ලා ඉන්නවා. රෙනාටෝ එයා ළඟට ගිහිල්ලා එයාගේ ශරීරයේ ලස්සන දිහා බලනවා. ඊළඟ දවසේ රෙනාටෝ මැලේනාට ලියුමක් ලියනවා. ඒ මේනා ග්‍රිමිනිස්සු මැලේන ගැන බොරු කටකතා පතුරවමින් ඉන්නවා. එයාට තව පිරිමියෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. ඒත් මේ ලියුමේ රෙනාටෝ ලියනෝ මන් දන්නෝ ඔයාට එහෙම වෙන ආශ්‍රයක් නැහැ කියලා. ඔයාට එහෙම කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මොකද ඔයාගේ සැමියා ඇරෙන්න ඔයාගේ ජීවිතේ ඉන්න එකම පිරිමියා මම. මේ වේදී රෙනාටෝගේ හිතේ මැලේන ගැන ආදරයක් ඇති වෙලා තියෙනවා. එයා මැලේනා පොඩ්ඩක්වත් අවිශ්වාස කරන්නේ නැහැ. කොහොම නමුත් මෙයා මේ ලියපු ලියුම ඇත්තටම මැලේනට දෙන්නේ නැහැ. එයා ඒක පොඩි කරලා විසික් කරලා දානවා. කොහොමද දැන් රෙනාටෝට එයාගේ විශ්වාසය තහවුරු කරගන්න ඕන? මේ නිසා ඊළඟ දවසේ මෙයා මැලේනන් පස්සෙන් එයා යන්නේ කොහෙද කියලා බලාගෙන ඉන්නවා. මැලේන නගර කෙළවරක එක ගෙදරකට ඇතුල් වෙනවා. ඒ ගෙදර පිරිමි කෙනෙක් උඩ ඉඳන් මැලේනට යතුරක් විසික් කරනවා. දොර අරගෙන එන්න. මේක දැක්කාම නම් රෙනාටෝට ටිකක් දුකයි. මේ නිසා එයා ඊළඟ දවසෙත් මැලේනව ෆලෝ කරගෙන යනවා. මැලේන ටවුම මැදින් යද්දි ටවුම පිරිමි හැමෝම එයා දිහා හැරි හැරි බලනවා. ගැහණු අය එයාට ගොඩාක් කිරිසියා කරනවා. මේ නිසාම එයා ගැන ගොඩාක් වැරදි කටකතා පතුරවනවා. අදත් මැලේන අර දොර ඇරගෙන ඇතුළට යනවා. රෙනාටෝ අද තාප්පේ දිගේ බඩ ගාලා උඩට නැගලා බලනවා. ගේ ඇතුළේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. හැබැයි මැලේන නම් මේ ඇවිල්ලා තියෙන්නේ එයාගේ වයසක තාත්තට සාත්තු කරන්න. මේක දැක්කට පස්සේ රෙනාටෝට පට්ට සතුටුයි. එයාගේ මැලේන වැරද්දක් කරන්නේ නැහැ කියලා එයාට විශ්වාසයි. කොහොම හරි මේ අතරේ මැලේනගේ සැමියා යුද්ධෙන් මිය යනවා. ඒ නිසා එයා ගොඩක් දුක් වෙනවා. හැබැයි නගර පිරිමින්ට නම් ඒක සතුටුදායක ආරංචියක්. මොකද දැන් මැලේන තනි වෙලා ඉන්නේ. ඊට පස්සේ රෙනාටෝ පල්ලියට ඇවිල්ලා පිළිමයකට ඉටිපන්දමක් පත්තු කරලා කියනවා මට මේ දේවල් පිටායේ එක කතා කරන්න බෑ. මොකද ඒව පෞද්ගලික දේවල්. කොහොම හරි මේ නගරේ මිනිස්සුන්ගෙන් මැලේනව ආරක්ෂා කරලා දෙන්න. අවුරුදු කීපයක් වුණත් කමක් නැහැ. ඊට පස්සේ මට පුළුවන් එයාව ආරක්ෂා කරන්න. රෙනාටෝ මෙහෙම කියන්නේ එයා තාම කාන්තාවක් බලා ගන්න තරම් ලොකු නැති නිසා. එයා හිතනවා තව අවුරුදු කීපයක් එයාව ආරක්ෂා කරලා දුන්න නම් ඇති. ටිකක් ලොකු වුණාම Tamanටම මැලේනව ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ රෙනාටෝ යනවා මැලේන බලන්න. මෙයාට දැන් එයාව නොදකම ඉන්න බෑ. මැලේන එයාගේ සැමියා මිය ගිය නිසා ගොඩක් දුකින් තමයි ඉන්නේ. රෙනාටෝ මැලේන නැති වෙලාවක් බලලා එයාගේ යට ඇඳුමක් වැලෙන් හොරකම් කරගෙන ගෙදරට දුවලා යනවා. එදාරා මෙයා ඒකත් තියාගෙන ස්වයං වින්දනය කරනවා. ඊළඟ දවසේ උදේ රෙනාටෝගේ තාත්තා කාමරයට එද්දි අර යට ඇඳුම රෙනාටෝගේ මූණේ තියාගෙන ඉන්නවා තාත්තා දකිනවා. ඒක දැක්කාම එයාට හොඳටම තරහ යනවා. අම්මා ඒ ඇඳුම අරගෙන ගිහිල්ලා පුච්චලා දානවා. ගෙදර එකම යුද්ධයයි. රෙනාටෝත් අම්මගේ පස්සෙන් යනවා යට ඇඳුම බේර ගන්න. තාත්තා එයාව කණෙන් ඇදගෙන ඇවිල්ලා කාමරේ ඇතුළට දාලා දොර වහනවා. ජනේලටත් ලීපටි ගහලා අරින්න බැරි වෙන්න හිර කරනවා. කොහොම හරි මෙහෙම දවස් කීපයක් ඉද්දි එයා ලෙඩ වෙනවා. වෛද්‍යවරයා එයා පරීක්ෂා කරලා බලලා කියනවා මෙයාට දැන් ඕනේ හොඳ වාතාශ්‍රය කියලා. මේ නිසා ආයත රෙනාටෝට එයාගේ මැලේන බලන්න යන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ටික දවසට ගොඩාක් දේවල් වෙනස් වෙලා. මැලේනගේ ගේ ළඟ නගරේ වයසක විවාහක අවිවාහක පිරිමි ඔක්කොම කැරකි කැරකි ඉන්නවා. තමන් ආදරය කරන කෙල්ල වටේ වෙන පිරිමි කැරකෙනවට කවුද කැමති? ඉතින් රෙනාටෝටත් ගොඩාක් අප්සෙට්. මේ අතර තමා ඉස්කෝලේ මැලේනගේ තාත්තා රෙනාටෝට එහෙම උගන්වමින් ඉද්දි නිර්නාමික ලියුමක් එන්නේ. ඒකේ තියෙන්නේ මැලේන කාන්තාවන්ට ලැජ්ජා කරමින් නගර පිරිමි ගොඩක් එක නිදා ගන්නවා කියලා. මේ ලියුම පන්දිය කොල්ලෙක් හැමෝටම ඇහෙන්න කියවනවා. ලියුම දැක්කට පස්සේ මැලේනගේ තාත්තට අවුල් වෙලා එතනින් නැගිටලා යනවා. මේ වෙලාවේ අර කොල්ල පන්තිය අනිත් ළමයිටත් කෑ ගහලා කියනවා මැලේන ගණිකාවක් විදියට වැඩ කරනවලු. ඒ කියන්නේ අපිටත් අවස්ථාවක් තියෙයි කියලා. මේ කතාවට රෙනාටෝට තරහ යනවා. එයා අර කොල්ලට හොඳටම ගහනවා. එහෙම කියන්න එපා කියලා. එදා රෑ රෙනාටෝ මැලේනගේ ගේ ඇතුළෙන් ජනේලෙන් බලද්දි තමයි එයාගේ හිත ටිකක් රිදෙන්නේ. මැලේන කැඩේ කියලා හමුදා නිලධාරියෙක් එක්ක පෙම් හමුවක් තියෙනවා. කැඩේ මැලේන එක්ක ඉඳලා යන අතරේ වයසක දන්ත වෛද්‍යවරයෙක් ඇවිල්ලා කැඩේයි එක්ක වලියක් දාගන්නවා. ඒ මැලේන විවාහ වෙන්න ඉන්නේ මාත් එක්ක කියලා දන්ත වෛද්‍යවරයා කියනවා. කොහොම හරි මේ දෙන්න මෙතන රණ්ඩු වෙනවා. මේ වෙලාවේ දන්ත වෛද්‍යවරයාගේ බිරිඳත් මෙතෙන්ට එනවා. මං ඔයාගේ හොරේ අල්ලගන්න තමයි හිටියේ කියාගෙන. මේ ඔක්කොම රෙනාටෝ ගහ උඩින් ඉඳන් බලාගෙන ඉන්නේ. ඊළඟ දවසේ නගරේ මිනිස්සු සේරම ඊයරෑ වුණ සිද්ධිය ගැන කතා වෙනවා. හැමෝම වැරදි කියන්නේ මැලේනට. කොහොම හරි මැලේනට එයාගේ තාත්තයි ගෙදරට යන එකත් නැවතෙනවා. මොකද අර ලියුම නිසා එයා මැලේනව ඇහැට දකින්නවත් කැමති නැහැ. මේ අතරේ මැලේනට තවත් කරදරයක් සිද්ධ වෙනවා. ඒ අර දත් දොස්තරගේ බිරිඳ මැලේනට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. තමන්ගේ සැමියා එක්ක මැලේන නොමනා සම්බන්ධයක් ඇති කරගෙන තියෙන නිසා තමන්ගේ පෞල් ජීවිතේ අවුල් වෙලා කියලා. ඉතින් මැලේන නගරේ ඉන්න නීතිඥවරයෙක් හම්බ වෙලා එයාව නඩුවට අල්ලා ගන්නවා. ඊළඟ දවසේ නඩුව විභාග කරන්න පටන් ගන්නවා. මෙතනදී මැලේන කියනවා දත් දොස්තර එක්ක එයාට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම එයා ආවේ ඇයි කියලාවත් එයා දන්නේ නැහැ කියලා. ඒ වගේම තමන් එයාගේ පෙම්වතිය කියලා කියපු එකත් දත් දොස්තර ගොතපු කතාවක් කියලා මැලේන කියනවා. මිනිසුතුමා අහනවා එතකොට කැඩෙයි අතර තිබ්බ සම්බන්ධය මොකද්ද කියලා. මැලේන කියනවා මම වැන්ද බුවක් නිසා මට අයිතියක් තියෙනවා තව කෙනෙක්ට ආදරේ කරන්න. ඒක මෙතෙන්ට අදාළ නෑ කියලා. ඒත් මේ වෙලාවේ මිනිසුතුමා කියනවා කැඩෙයිට මේ සිද්ධිය නිසා එයාව වෙන පළාතකට මාරු කරලා තියෙනවා. ඒ වගේම තමයි එයා කියලා තියෙනවා මැලේන එක කිසිම සම්බන්ධයක් තිබ්බේ නැහැ. ඒක නිකන් යාළුකමක් විතරයි කියලා. මේ කතාව ඇහුවා මැලේනට දුකත් හිතෙනවා. මොකද මැලේනයි කැඩේ ආදරය කරලා තියෙනවා. ඒත් අවස්ථාව අනුව කැඩේ බොරු කියලා. මේ කතාව අහන් හිටිය රෙනෝට තරහ යනවා. කැඩේ මැලේනව පාවිච්චි කරලා දැන් බොරු කිව්වා කියලා. කවුරුවත් දන්නේ නැති ගොඩක් දේවල් මැලේන ගැන රෙනාටෝ දන්නවා. ඒ කිසිම වැරද්දක් තාම කරලා නැහැ කියලා රෙනාටෝ දන්නවා. කොහොම හරි නීතිඥතුමාගේ උදව්වෙන් මැලේනට නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඊළඟට තමයි මැලේනට තවත් කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එයා කතා කරපු නීතිඥතුමා එයාගේ ගාස්තුව ඉල්ලනවා. මැලේන ළඟ එයා ඉල්ලන තරම් මුදල් නැහැ. ඉතින් නීතිඥතුමා ඒ වෙනුවට මැලේනගෙන් ඉල්ලන්නේ එයාගේ ඇඟ. මැලේන තරයේම මේකට අකමැති වුණත් නීතිඥතුමා බලෙන්ම එයාව දූෂණය කරනවා. මැලේනට කරන්න කිසිම දෙයක් නැහැ. මේත් එක්ක මේ දේවල් හොරෙන් බලාගෙන හිටපු රෙනාටෝ ගහේ ඇත්තකුත් කඩාගෙන බිම වැටෙනවා. ඊළඟ දවසේ රෙනාටෝ අතත් බැඳගෙන කෙලින්ම එන්නේ පල්ලියට. එයා එදා අර මැලේනව ආරක්ෂා කරලා දෙන්න කියපු පිළිමේ ළඟට ගිහිල්ලා කියනවා මම මැලේනට සමාව දෙනවා. මොකද එයා නීතිඥතුමාට ගාස්තු ගෙවන්න තමයි එහෙම කරේ. ඒත් එක වතාවයි ආයේ එහෙම වෙන්නේ නැහැ කියලා. රෙනාටෝගේ මේ ආදරේ කොච්චර අහිංසකද? මේ වෙදි රෙනාටෝ ටිකක් තරුණයි. එයා දැන් අඳින්නේ දිග කලිසම්. මේ නිසාම එයා සැලුන් එකට ගියාම වෙනදා වගේ පොඩි පුටුව වෙනුවට අර ලොකු මිනිස්සු ඉඳ ගන්න පුටුවක් එයාට ලැබෙනවා. මේකෙන් එයා ටිකක් ආඩම්බරෙන් තමයි ඉන්නේ. මැලේන කොහේ ගියත් එයාගේ ආරක්ෂකයා වගේ රෙනාටෝ එයාගේ පස්සෙම තමයි. ඉතින් මැලේන මිනිස්සුන්ගෙන් බේරි බේරි එක තැනකට එනවා. එතන මිනිස්සු කවුරුවත් නැහැ. එයා කෙනෙක් කෙනකම් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ මැලේන රෙනාටෝ දිහා බලනවා වගේ එයාට හිතෙනවා. මේ නිසා රෙනාටෝ මැලේන ඉන්න පැත්තට බයෙන් වගේ යනවා. මැලේනත් ඉස්සරහට එනවා. හැබැයි මැලේන යන්නේ ඇන්ටෝනියෝ කියන කෙනා හම්බ වෙන්න. ඒ කෙනා මැලේනට කෑම ටිකක් ගෙනල්ලා. මොකද මේ වෙද්දි මැලේනගේ තාත්තත් එයාට සල්ලි දෙන්නේ නැති නිසා මැලේන අතේ 7-5ක්වත් නැහැ. මැලේන ඇන්ටෝනියෝට කියනවා මල්ලඟ දැනට සල්ලි නැහැ. ඉක්මනටම සල්ලි දෙන්නම් කියලා. ඒත් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්ත ඇන්ටෝනියෝ එයාට කියනවා ගෙවීම් කරන්න තව ක්‍රමයක් තියෙනවා කියලා. මේ අතර තමයි බෝම්බයක් පිපිරිලා මැලේනගේ තාත්තත් මිය යන්නේ. ඉතින් එයාගේ අවසන් කටයුතුත් මැලේන සිද්ධ කරනවා. ඒ අවස්ථාවේ ශෝකය ප්‍රකාශ කරන්න එන හැම පිරිමියෙක්ම මැලේනට රහසින් කියනවා ඔයා වෙනුවෙන් මං ඉන්නවා. මගේ යෝජනාව අමතක කරන්න එපා. ඒ වගේ දේවල්. කොහොම හරි එදා රෑ මැලේන තීරණය කරනවා එයාගේ දිගට තියෙන කොණ්ඩේ කොටටම කපලා දාන්න. මේ අතර කෙනෙක් මැලේනයි ගෙදරට එනවා. මේ කෙනාව එවලා තියෙන්නේ ඇන්ටෝනියෝ. මෙයා ඇවිල්ලා කියනවා මං ඔයාට කෑම ටිකක් ගෙනාවා කියලා. මැලේන මෙයාව ඇතුළට ගන්නවා. එයා ආපු ගමම මැලේනව අල්ලගෙන බලෙන්ම එයාගේ ඇඳුම් ගලවනවා. මේ පුද්ගලයා කියනවා මට හැම බ්‍රහස්පතින්දම එන්න පුළුවන් කෑම අරගෙන කියලා. මැලේනට මේ වෙලාව වෙන කරන්න දෙයක් නැහැ. එයාට බඩගින්න වෙනුවෙන් මේ පිරිමි එක්ක අකමැත්තෙන් උනත් ඉන්න සිද්ධ වෙනවා. මැලේනගේ වේදනාව දැකලා රෙනාටෝට ඇස්වලට කඳුළුත් එනවා. ඊළඟ දවසේ මැලේන නගරයට එනවා. හැමෝම එයා දිහා බලනවා. එයාගේ කොණ්ඩෙත් වෙනස් කරලා කියලා කාන්තාව කතා වෙනවා. මැලේන තීරණය කරලා තියෙනවා මුදල් වෙනුවෙන් ගණිකා වෘත්තිය යෙදෙන්න. ඉතින් එයා නගරෙ මැද තියෙන අවන්හලක මේසයක් ගාවින් ඉඳගෙන සිගරට් එකක් කටේ තියා ගන්නවා. මේ වෙලාවේ වටේ ඉන්න පිරිමි සේරම එයාට ලයිටර් අල්ලන්න පටන් ගන්නවා. මෙලේනගේ ඇස්වල අසරණකම තියෙනවා. හැමෝම දැනගන්නවා එයා දැන් මේ වෘතිය තෝරගෙන කියලා. සැලුන් එකේ කට්ටියත් මැලේන ගැන ගොඩාක් අපහාස කතා කියනවා. මේ දේවල් මෙවි පෙනිලා රෙනාටෝට සිහියක් නැති වෙනවා. ඉතින් රෙනාටෝගේ අම්මා හිතන්නේ එයාට යක්ෂ බෙල්මක් වැටිලා කියලා. එයා පූජකයෙක් ගෙන්නලා රෙනාටෝට සාත්තු කරනවා. ඒත් එයාගේ තාත්තා වැඩේ තේරුම් ගන්නවා. එයා රෙනාටෝගේ අම්මට කියනවා ඔයාගේ පුතාට ඇති ලෙඩක් නැහැ. එයා වැඩිහිටියෙක් වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ රෙනාටෝගේ තාත්තා එයාව ගණිකා නිවාසයකට එක් කරගෙන එනවා. ඊට පස්සේ එතන ගෑනු කෙනෙක් රෙනාටෝ ඇතුළට එක් කරගෙන ගිහිල්ලා කියනවා ඔයාට කැමති කෙනෙක් තෝරගන්න කියලා. රෙනාටෝට මේක අලුත් අත්දැකීමක්. ඒත් මේ දේවල් සාමාන්‍ය මිනිස් හැඟීම් කියලා රෙනාටෝගේ තාත්තා නම් හොඳින් තේරුම් අරගෙන තියෙනවා. එයා රෙනාටෝගේ සිතුවිලි තේරුම් ගන්නවා. මේ වයසේ ළමයින්ට මේ ඇතිවෙන හැඟීම් සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වෙලාවේ තමයි රෙනාටෝ පැත්තකට වෙලා ඉන්න තරුණියක් දකින්නේ. එයා ටිකක් මැලේනට සමානයි. මේ නිසා රෙනාටෝ ඒ තරුණිය තෝරගන්නවා. ඊට පස්සේ එයා රෙනාටෝවත් එක් කරගෙන කාමරයට යනවා. එයා ඒ යන ගමන් තාත්තා දිහාත් බලනවා. තාත්තා එයාට කියනවා නවතින්න එපා යන්න කියලා. ඊට පස්සේ මේ තරුණේ රෙනාටෝට අවශ්‍ය දේ දෙනවා. ඒක තමයි එයාගේ පළවෙනි අත්දැකීම. රෙනාටෝ මේ තරුණියට කියනවා මං සෑහෙන වතාවක් මේ ගැන හීන මැව්වා කියලා. ටික කාලයකට පස්සේ මෙයාලා යුද්ධ දිනපු සතුට සමරනවා. රෙනාටෝත් ඒ අතර ඉන්නවා. මේ සැමරීම අතරෙම අර දද්දොස්තරගේ බිරිඳ අනිත් කාන්තාවන්ව අවසනවා අපි ගිහිල්ලා අර මැලේනා කියන ගෑණියට ඕන දේ දෙමු කියලා. ටික වෙලාවකින් මේ කට්ටිය මැලේනාව එළියට ඇදගෙන ඇවිල්ලා එයාට හොඳටම ගහන්න පටන් ගන්නවා. දද්දොස්තරගේ බිරිඳ එයාගේ තිබ්බ තරහ කොහොම හරි මැලේනාගෙන් ගන්නවා. මැලේනාට ලේ එනකම්ම පහර දෙනවා. දෙනෝ 1000ක් ඉදිරියේ එයාගේ ඇඳුම් පවා ඉරිලා යනවා. තවත් කෙනෙක් මැලේනාගේ කොණ්ඩෙත් කපලා දානවා. රෙනාටෝ කරගන්න කිසිම දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. එයාට ගොඩක් වේදනයි. මැලේනා ගොඩක් වේදනාවෙන් එතනින් නැගිටලා යනවා. ඊට පස්සේ එයා තීරණය කරනවා මේ ගමෙන් පිටත් වෙලා යන්න. එයා යන දවසේ රෙනාටෝ ඇවිල්ලා දුකින් බලාගෙන ඉන්නවා. කාලයක් යනකන් රෙනාටෝ දුකින් කාලය ගෙවනවා. එයා මිලදී ගත්තු අර ග්‍රැමෆෝන් තැටියත් අන්තිමට එයා මොහොතට විසික් කරනවා. ටික කාලයකට පස්සේ කාරුවත් නොසිතූ විදිහට මැලේනාගේ සැමියා නිනෝ ගමට එනවා. එයා මැරුණයි කියලා කිව්වට මැරිලා නැහැ. ගමේ හැමෝම පුදුම වෙනවා. නිනෝ යන්නේ එයාගේ බිරිඳ මැලේනාව හොයාගෙන. අහම්බෙන් වගේ තරුණ රෙනාටෝත් නිනෝව දකිනවා. එයා නිනෝගේ පස්සෙන් යනවා. නිනෝ එන්නේ එයාලගේ ගෙදරට. ඒත් මේ වෙද්දි ඒ ගෙදර සරණාගතයෝ පිරීලා ඉන්නවා. ඒ අයගේ නිනෝ අහනවා මැලේනා ගැන. ඒත් කවුරුවත් එයාව දන්නේ නැහැ. යුද්ධය නිසා නිනෝගේ අතකුත් මේ වෙද්දි අහිමි වෙලා තියෙන්නේ. එයා හැමතැනම මැලේනා හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. කවුරුවත් එයාට මැලේනාට සිද්ධ වුණ දේ ගැන කියන්න ඉදිරිපත් වෙන්නේත් නැහැ. නිනෝ අර මැලේනායි ගෙදරට ඇවිල්ලා කැම ගෙනත් දීපු පුද්ගලයාගෙන් මැලේනා ගැන අහනවා. ඒ පුද්ගලයා කියනවා මැලේනා කොහේ හරි ගුබ්බෑමක ඇති හොයලා බලන්න කියලා. මේකට නිනෝට තරහ යනවා. එයා අර පුද්ගලයාට තරහින් කෑ ගහනවා. මේ නිසා එයා නිනෝව තල්ලු කරලා දානවා. මිනිස්සු කවුරුවත් නිනෝව නැගිටවන්න උත්සාහ කරන්නේ නැහැ. මේ වෙලාවේ රෙනාටෝ එයාව නැගිටවනවා. රෙනාටෝට මැලේනාට සිද්ධ වුණ දේ කියන්න තරම් ධෛර්යයක් නැහැ. එදා රෑ නිනෝ අර සරණාගත මිනිස්සු එක්ක එයාගේම ගෙදර ඉන්න අතරේ රෙනාටෝ මැලේනා ගැන කියලා ලියුමක් දාලා යනවා. නිනෝ මේ ලියුම කියවෙනවා. ඒකේ තියෙනවා සමාවෙන්න මට ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා මූණ බලාගෙන කතා කරන්න බැරි වුණාට මං විතරයි ඔයාගේ බිරිඳ ගැන නියම සත්‍ය දන්නේ. වටේ පිටේ අය මොනවා කිව්වත් ඔයාගේ බිරිඳ හැම වෙලේම ඔයාට අවංකවම ආදරෙන් හිටියා. එයා ආදරය කළේ ඔබට විතරයි. ගොඩක් දේවල් සිද්ධ වුණා. ඒත් මැලේනා කිසිම වැරද්දක් කරලා නැහැ. එයාව මං අන්තිමට දැකපු වෙලේ එයා මෙසීනා වලට යන දුම්රියකට නැග්ගා කියලා. ඊට පස්සේ නිනෝ තීරණය කරනවා මෙසීනා වලට යන්න. මේකත් රෙනාටෝ බලාගෙන ඉන්නවා. කාලයක් ගියාම රෙනාටෝට ලස්සන ගැහණු ළමෙක් හම්බ වෙලා තියෙනවා. එයාලා නගරේ ඇවිදින අතරේ හරි ලස්සන සිදුවීමක් දකිනවා. ඒ මැලේනාට එයාගේ සැමියාව හම්බ වෙලා. එයා සැමියාත් එක්ක ආයෙත් ගමට ඇවිල්ලා. හැමෝම එයා දිහා පුදුමයෙන් බලනවා. රෙනාටෝට ආවංකම ගොඩක් සතුටුයි. මැලේනා බඩු ගන්න පොළට ආවම කාන්තාව ටික කතා වෙනවා. ආයෙත් ගමට එන්න නම් ලොකු ධෛර්යයක් එයාට තියෙන්න ඕන කියලා. මේ නිසාම ඒ කාන්තාව ටික මැලේනාට hina වෙලා කතා කරනවා. එයාට නැති වුණු ගෞරවය නැවත ලැබෙනවා. කිසි දෙයක් නොවුණු ගානට ඒ කට්ටිය මැලේනාට හොඳින් සැලකනවා. මැලේනා බඩු අරගෙන යන අතරේ එයාගේ අතින් දොඩම් මල්ලක් බිමට වැටෙනවා. රෙනාට දුවලා ගිහිල්ලා ඒ ගෙඩි ටික එයාට අහුලලා දෙනවා. මැලේනා පළවෙනි වතාවට රෙනාටට කතා කරලා ස්තුති කරනවා. රෙනාට මැලේනාට සුබපතනවා සැමියා නැවත හම්බුණාට. මැලේනා ආයෙත් රෙනාටට ස්තුති කරනවා. රෙනාට හැම වෙලෙම එයා ළඟින් හිටියා කියලා තාමත් මැලේනා දන්නේ නැහැ. මැලේනා ගැන කවුරුවත් දන්නේ නැති ඇත්ත දන්නේ රෙනාටෝම විතරයි. අවසන් වශයෙන් රෙනාට කියනවා මට ගොඩාක් කාන්තාව මුණ ගැහිලා තියෙනවා. ඒ හැමෝම මගෙන් ඇහුවේ එයාලව මට මතක තියෙයිද කියලා. මං එතකොට කිව්වා ඔව් කියලා. ඒත් කවදාවත් මගෙන් ඒ වගේ දෙයක් අහපු නැති, කවදාවත් මං ගැන දන්නේවත් නැති මැලේනව නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් රෙනාටෝගේ මේ පිවිතුරු ආදරේ ඒක පාර්ශ්වික විදියට හැමදාම එයාගේ හිතේ තියේවි. මෙතනින් මේ ලස්සන කතාව ඉවර වෙනවා.